අයිබෝවන් කියන්න අපි අහගෙන ඉන්නේ ඩොක්ටර් මට ඇත්තටම තියෙන්නේ මගේ බොයෆ්‍රෙන්ඩ් ගේ ගැටලුවක් මගේ බොයෆ්‍රෙන්ඩ් ගේ වයස අවුරුදු 27යි එයා ප්‍රයිවට් කම්පැනි එක IT සෙක්ෂන් එකේ වැඩ කරන්නේ එයා ඩොක්ටර් දවසට සිකරට් 20ක් විතර බොනවා එයා මේක පටන් අරගෙන තියෙන අවුරුදු 17 ඉඳලා එයාට ඒ වගේම ඩොක්ටර් යාගේ තාත්තත් මේ වගේම සිකරට් දීපු කෙනෙක් තාත්ත නැති වුණා දැනට අවුරුදු දෙකකට කලින් හාට් ඇටැක් එකකින් ඉතින් එයාට මගේ බොයිෆ්‍රෙන්ඩ් දැන් ඕනලු මේ පුරුද්ද නැති කරගන්න එයා ඒකට ගොඩාක් සොලියුෂන්ස් හොයලා තිබ්බා ඒ අතරේ එයාට පිටපත් ඉන්න යාළුවෙක් කියලා තියෙනවා මේ පුරුද්ද නැති කරගන්න නම් ඊ සිකරට් වලට පුරුදු වෙන්න කියලා ඊ සිකරට් ඩොක්ටර් මට දැනගන්න ඕනේ ඇත්තටම මේ ඊ සිකරට් කියන්නේ මොකක්ද කියලා බලවීම කියන කොහොම නමුත් මොන සිකරත් හරි ඊ හරි සාමාන්‍ය දුම් වැටි හරි මේ දෙකම හොඳ දෙයක් නෙවෙයි අපි දන්න ලංකාව 25,000ක් විතර වර්ෂයකට මිය යනවා හෘදය ආබාධවලින් යන නොයෙකුත් ආබාධවලින් පිළිකාවලින් මේ දුම් වැටිය නිසා සිකරත් නිසා ලංකාවේ දවසට මම අහලා තියෙනවා ලක්ෂ 110ක් විතර සිකරත් විකිනේවලු නිත්‍යානුකූල කියන ඒවා නිත්‍යානුකූල නොවන සිකරට් විශාල සංඛ්‍යාවක් තියෙනවා කොහොමද සිකරට් එකක් බොන කෙනෙක්ට සාමාන්‍ය මම එන ඔබේ සිකරට් කතාවට සිකරට් එකක් බොන කෙනෙක්ට හෘදය ආබාධයක් ඇති වෙන්න තියෙන හැකියාව සාමාන්‍ය කෙනෙක් එක්ක සංසන්දනය කළොත් 600 ගුණයකින් වැඩි සිකරට් එකක් බොන කෙනෙක්ට අංශභාගය ඇති වෙන්න තියෙන හැකියාව සාමාන්‍ය කෙනෙක් එක්ක සංසන්දනය කළොත් 300 ගුණයකින් වැඩි මගෙන් අහුවොත් ඔබ හෙරොයින් ද සිකරට් වැඩිය නරක කියලා සිකරට් දුම් වැඩි ඊ සිගරට් ඔය ඊ සිගරට් එක හැදුවේ ඇත්තටම චයිනීස් ෆාමසිස් කෙනෙක් කියන්නේ ඒක 2003 වගේ මම හිතන්නේ හැදුවේ ඇත්තටම මේක මේ ඉලෙක්ට්‍රොනික ගැජට් එකක් මේකේ තියෙනවා චේම්බර් එකක් තියෙනවා කාට්‍රිජ් එකක් තියෙනවා නිකොටින් දාන්න පුළුවන් ඒකට තියෙනවා මම එක්කෙනෙක් දෙන්නේ මොනවද දැකලා තියෙනවා ඒකේ තියෙනවා වතුර ඩිස්ටිල් වෝටයි ඒකයි ඊළඟ නිකොටින් ඊළඟ අනිත් එකේ ස්පාර්ක් ඒ කියන්නේ ස්පාර්ක් වෙන්න පුළුවන් මේ 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 ළඟරයක් තියෙනවා පිච්චලා එන්න පුළුවන් එහෙම තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට අතරින් අර නිකොටින් ඇවිල්ලා ඉවරලා ඒක දහනය වෙලා ඒක ඊට පස්සේ ඒවපරේට් වෙලා වාස්තේ උරන්න පුළුවන්. නමුත් මේ ගැන සමහර විද්‍යාර්ථය කියන මේකෙන් අර කෙනෙක්ට අර සිගරට් එකෙන් අයින් වෙන්න උදව්වක් වෙන්න පුළුවන් කියලා. කියන්නේ less addictive less harmful කියලා. කියන්නේ මේක දැයි වෙන තියෙන හැකියාව අඩුයි. harm මේකෙන් එන්න පුළුවන් හානියක් අඩුයි කියලා. ඒ වුණාට මම ඊට පස්සේ ඔය සමහර ආටිකල්ස් මම දැක්ක ජෝම් හොප්කින් කියලා විශ්වවිද්‍යාලයේ බල විද්‍යාඥ කොටසක් කියනවා මේ ඇබ්බැහි වෙන්න තියෙන හැකියාව අර සිකරට් එක බැලුවම ලොකු වෙනසක් නැහැ කියලා. මේකෙනුත් ඇබ්බැහි වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ සිකරට් එක ලෝකෙ වේගෙන් පැතිරුණා. මම දැක්ක මේක 2015 ද කොහෙද මේ 2005 මේ සිකරට් එකකින් ඒ කම්පැනි කොච්චර හම්බ කළා තියෙනවයි කියලා නම් ඩොලර් බිලියන 15 බිලියන 15ක් විතර මේක විකුණලා තියෙනවයි කියලා. හැබැයි කොහොම නමුත් මේක සිගරට් එක මම කියන්නේ. ඉතින් ජෝම් හොප්කින් කියන ඒ ඇමරිකාවේ ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඔතරිටේකත් එච්චර මේක අනුමත කරන්නේ නැහැ. එයා කියන්නේ මේක සිගරට් එකක් තමයි කියලා. ඉතින් මම මට කියන්න බෑ ඔබට මේකෙන් ගැලවෙන්න කියලා ඊ සිගරට් බොන්න කියලා. ඉතින් මේක ඔච්චර විද්‍යාත්මක කියලා මටත් ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් මගේ යාළු දෙන්නෙක් විතර මට හම්බෙලා තියෙන ඔය ඊ සිගරට් බොන. ඉතින් මම ඔවුන්ගෙන් ඇහුවම ඔව් කියලා මේක එක එක ෆ්ලේවර්ස් තියෙනවලු. අර එක ෆ්ලේවර් එකන එක එක විදිහට හදලා තියනවලු. දැන් සමහර කට්ටිය මේකට වෝඩ්කක් දාලා විකුණන ඒවා තියනවලු. වෝඩ්කා එක එක ඒවා ඒ වගේ විටමින් වර්ගයක් දාලා හදන්න පුළුවන්. කොහොම නමුත් මේක ඉලෙක්ට්‍රොනික ගැජට් එකක්. මට කියන්න තියෙන්නේ සිගරට් වීම හොඳ නැහැ. සිගරට් එකෙන් අයින් වෙන්න හොරක් ඔබට අමාරු නම් මනෝවෛද්‍යවරයෙක් හම් වෙලා සාකච්ඡා කරන්න කොහොමද මේකෙන් එළියට එන්නේ කියන එක.